අයිබෝවන් කුකිස් ඉදු YouTube channel එකට ආල හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අද මම ආලට අරන් ආවේ ගොඩක්ම ලේසි රෙසිපි එකක් කලට උදේ කෑමට තේ බොන වෙලාවට ගොඩක් ලේසියෙන්ම හදාගන්න පුළුවන් ඒක් රෝල් එකක් හදන විදිය තමයි අද මම පෙන්වන්න යන්නේ ඉතින් අපි බලමු කොහොමද හදන්නේ මොනවාද අපිට ඕන කරන්න කියලා අර තාමන්නගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න ලඟම තියෙන bell icon එකත් click කරන්න මුලින්ම අපිට අවශ්‍ය වෙන පාන් පෙති මම sandwich පාන් තමයි අරන් තියෙන්නේ පෙති 10ක් අරගෙන තියෙනවා ඊළඟට අපිට මේ විදිහට පාන් පෙති වල වටේ තීරු ටික කපලා අයින් කරගන්න ඕනේ වාටි ටික මේ විදිහට හැම පාන් පෙත්තකම වටේ වාටි ටික කපලා අයින් කරගන්න දැන් හැම පාන් පෙත්තකම වටේ වාටි ටික මම හොඳට කපාගෙන තියෙන්නේ මේ විදිහට කපා ගන්න. ඊළඟට මම රෝලින් පින් එකක් අරන් තිනවා. මම දැන් හැම පාන් පෙත්තම හොඳට රෝලින් පින් එකකින් තුනී කරගන්නවා. අත තද කරලා හොඳට තුනී කරගන්න. ඔයාලා පාන් ගද්දි අලුත් පාන් අරගන්න. නැත්තම් මෙහෙම තුනී කරද්දි කැඩෙන්න බලනවා. ඒ නිසා අලුත් පාන් අරගන්න. එම ඔක්කොම තුනී කරලා ඉවරයි මේ ගානට ගොඩාක් හොඳට තුනී කරගන්න. මේ බලන්නක ගොඩාක් හොඳට තුනී කරලා තියෙන්නේ මේ ගානට තුනී කරගන්න. ඊළඟට ෆිලින් එක හදාගමු. ෆිලින් එක හදාගන්න මම තඹගත්ත බිත්තර දෙකක් අරන් තියෙනවා. මේ වගේ ග්‍රේටර් එකකින් මම දැන් ග්‍රේට් කරගන්නවා. හොඳට සීනුව ග්‍රේට් කරගන්න. මේ ගානට තමයි ඕනේ. මේ විදිහට හොඳට බිත්තර දෙකම ග්‍රේට් කරගන්න. මම බිත්තර දෙක මේ විදිහට හොඳට සීනුව ග්‍රේට් කරගෙන තියෙන්නේ. ඊළඟට අපිට ඕන වෙනවා මේ ලුණු ලොකු ලුණු ගෙඩියක් මම මේ විදිහට පොඩියට කපලා අරන් තියෙන ගොඩක් සීනුව. ඊළඟට අමු මිරිස් කරා දෙකක් තුනක් විතර ඊළඟට ගම්බිරිස් කුඩු තේන්දි භාගය ලුණු කුඩු තේන්දි භාගිකුයි දාලා හොඳට කලවම් කරගන්නවා මේ ෆිලින් එක හදන්න ගොඩක්ම ලේසි ගොඩක් අඩු කාලයක් තමයි යන්නේ දැන් අපි ෆිලින් එක හොඳට කලවම් කරගෙන තියෙන්නේ ඊළඟට මම තුනී කරගත්ත පාන් පෙත්තේ මේ විදිහට කෙරවලට තියාගන්නවා තියලා පරිස්සමට කැඩෙන්නේ නැති වෙන්න අතා ගන්නවා මේ විදිහට ඔතලා අන්තිම ටිකේ වතුර ටිකක් ගාලා මේ විදිහට හොඳට අලව ගන්න. දෙපැත්තෙත් වතුර ටිකක් ගාලා හොඳට ඇඟිල්ලෙන් තද කරලා අලව ගන්න. වතුර ගාලා අලව ගත්තාම ගැලවෙන්නේ නැතුව හොඳට තද පැලවිලා තියෙනවා. දැන් මම තව එකක් හදලා ඔයාලට පෙන්වන්නම්. තුනී කරද්දී හොඳට තුනී කරන්නේ එතකොට තමයි ලස්සනට එන්නේ වගේම ලේසි එතකොට එම වතුර මේ විදිහට ගාලා හොඳට අලව ගන්නවා මම දැන් ඔක්කොම ටික මේ විදිහට හදා ගන්නවා මේ තියෙන මං හදාගත්ත රෝල් ටික ගොඩක් අඩු වෙලාවකින් ලේසියෙන් හදා ගන්න පුළුවන් අපි දැන් මේක ටෝස්ට් කරගමු මම පෑන් එකක් ලිපේ තියා ගන්නවා තියලා ටිකක් රත් වෙන්න තියලා මේ විදිහට අපි හදාගත්ත ඒක් රෝල් ටික තියලා අඩු ගින්දරේ හොඳට ටෝස්ට් කරගන්නවා මේ විදිහට ඔක්කොම ටික තියාගෙන මම හොඳට ටෝස්ට් කරගන්නවා එක පැත්තක් හොඳට පිච්චුනාට පස්සේ මම මේ විදිහට අනිත් පැත්තත් දාගන්නවා මේ පැත්තත් පුච්ච ගන්න. ගින්දර මීඩියම් හීට් එකේ තියාගන්න. මේ විදිහට දෙපැත්ත මාරු කරමින් හොඳට පුච්ච ගන්න. දැන් හොඳට ටෝස්ට් වෙලා තියෙන මම දැන් ලිපෙන් අයින් කරගන්නවා. ඔක්කොම ටික මම මේ විදිහට පුච්ච ගන්නවා. මේ තියෙන අපි හදාගත්ත ඒක් රෝල් ටික ගොඩක් ලස්සනට තියෙනවා. ඒ වගේම ගොඩක් රසයි ගොඩක් අඩු වෙලාවකින් අපිට හදා ගන්න පුළුවන්. ඔයාලට නිවාඩු දවසට උදේට කන්න ඒ වගේම සවස තේ බොන වෙලාවටත් ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන් රස කෑමක්.
ඉතින් try කරලා බලන්න. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මට like කරන්න, comment කරන්න, ඒ වගේම මගේ වීඩියෝ එක යාළුවන්ට share කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්න. මේ වගේ රසවත් වීඩියෝවකින් අපි නැවතත් හමු වෙමු.